नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। දවසේ මේ ජීවිතයට යම් ධර්ම කරුණක් අවබෝධ කරගන්නට භාවිසුර දෙනාම උත්සාහවත් වෙමු. ඉතින් ඒ නිසා අපි මේ ලැබුණ මනුස්ස ජීවිතය තුළ කුසල් දහම් සිද්ධ කරමින් මේ මනුස්ස ජීවිතය තුළ සසර ගමන නිම කරන්නට අපි සියලුම දෙනාම ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් උත්සාහවත් වන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපිට තථාගත භාග්‍යවතුන් වහන්සේ පින්නා වදාළ දුර්ලභ කාරණා අතරින් මනුස්ස ජීවිතය ලබාගෙන මේ ලෝකේ ඉපදෙන්නට ලැබෙන එක පිළිබඳවත්, ඒ වගේම සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන එක පිළිබඳවත්, ඒ වගේම අපිට මනුස්ස ජීවිතය ලැබුණත් ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් මනාවට පිළිලා අංග සම්පූර්ණ මනුස්ස ජීවිතය ලබා ගන්නවා කියන මේ දුර්ලභ කාරණා තුන තමතර උන්වහන්සේ දේශනා කරවා මහණෙනි. උන්වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන එක ඉතාමත් දුර්ලභයි කියලා. සද්ධම්මෝ පරම දුර්ලභෝ. අපිට මනුස්ස ජීවිතය ලැබිලා, ඒ වගේම උන්වහන්සේ ඒ මනුස්ස ජීවිතය අපිට සම්බුද්ධ ශාසනය නිර්මල බුද්ධ සසුන මේ ලෝකයේ රඳාපවතින කාලයක් තුළ ලැබුණත්, ඒ වගේම ඇහැ කන නාසය දේව ශරීරය කියන පංචේන්ද්‍රයන් මනාකොට පිළිහිටලා ඒ මනුස්ස ජීවිතය අපිට ලැබුණත්, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය උන්වහන්සේ පින්නා මේ ලෝක සත්‍යයට පින්නා වදාළ ඒ ධර්මය අපිට ශ්‍රවණය කරන්නට බැරි වුණොත්, ඒ වගේම අපිට ඒ සද්ධර්මය දකින්නට බැරි වුණොත්, ඒ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට අර්ථවත් ජීවිතයක් ගත කරන්නට, ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට නොහැකි වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, මහණෙනි, මේ ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන එක ඉතාමත් දුර්ලභයි කියලා. අපිට මනුස්ස ජීවිතය ලබාගෙන දුර්ලභ මනුස්ස ජීවිතය ලැබිලා, ඒ මනුස්ස ජීවිතය තුළ අපි බුද්ධාම තුළ උපතින් නැතුව, ඒ වගේ ඒ කියන්නේ අපිට ඒ සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන වටපිටාවක් තුළ අපි අවකාශයක් තුළ අපිට ඉපදෙන්නට නැතුව, අපි අන්‍යාගම්වල ඉපදුනොත්, ඒ වගේම අන්‍ය ශාස්ත්‍රූන් පෙන්වන්නට යෙදුන දෘෂ්ටීන් තුළ අපිට ඒ මනුස්ස ජීවිතය ලැබුණොත්, අපිට උන්වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ ධර්මය ශ්‍රවණය කරන්නට, ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට අවස්ථාව අවකාශය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ කරුණු හතරට අනුව අපි නුවණින් විමසුවොත්, අපිට ඒ කරුණු හතරම අංග සම්පූර්ණ වෙලා තියෙනවා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබ අප සියලු දෙනාටම ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ මනුස්ස ජීවිතය ලැබුණේත් බුද්ධ ශූන්‍ය කාලයක නෙවෙයි, නිර්මල බුදු සසුන මේ ලෝකයේ රඳාපවතින කාලයක් තුළ. ඒ වගේම තමයි අපිට මේ මනුස්ස ජීවිතය ලැබුණේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් මනාකොට පිළිහිටලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරන්නට, ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන අවකාශය අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කර්ම හතර අපි හොඳින් අවබෝධ කරගෙන අපි උත්සාහවත් වෙමු, දක්ෂ වෙමු, කුසල් දහම් සිද්ධ කරමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරගෙන මේ මනුස්ස ජීවිතය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාටම තුරුලුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා සමඟ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.